उत्तप्रमेय नमयक हयाता आटाई उत्तप्रमेयं अटात्तीन अरे उत्तप्रमेयं अटात्तीन वा देंग अभी हयाक करला तीन ता देखा तीन वा जामिती गणन देखा के ना वकेला तीन वाली मामा तोर जामिती गणन देखा मैं वर्तमान जामिती गणन क्या ने कौन होयांडे पाद वाला दिखो होयांडे अंगसाम्य करांडे इधर पासे साधने करांडे ये वाले तमा अभी जामिती गणन केला किया ने ऐतो कोटे मेकिंग जामिती गणन देखा देपत्ते कड़े कैडेनो एकात्मा उर्त्तप्रमेयं तीन गाना संपूर्ण उर्त्तप्रमेयं अदालव गाना केन हवा ये ना वा चतुराष्ट्र त्रिकोण गत्ताम त्रिकोणे पादे अधिकरी में सहज ने बाहरी को नांगे वा त्रिकोणे आश्रित तीनों ने देवा तब वाले खरपुने देवा के अतिनो मध्य लक्षण प्रमेय आ रहे में त्रिकोण चतुराश्रमेय अरे गुडकला बलला तोरा गुडक उला गुडक उर्दू वाल हेम उर्दे मन वे गुडक उर्दू वाल लेसी उत प्रमेय आगने उत प्रमेय मतुटे गुए बल पेरल गुए दाहतरवे दास दाहतरवे विशि तुन प्रमेय දාහතරවෙනි පිටුවේ තියෙනවා 23 ප්‍රමේය. වෘත්තයක පරිධියේ සිට කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි. මෙන්න මේ වගේ වෘත්ත හතරක් තියෙනවා මේ වගේ බියසතිය අපි ඇඳ මේවා මේ වගේ මේ කෝණ මාත්‍ර ගන්න. ඒකේ කෝණ මාත්‍රලා නෑ මම ටියුට් ඇත් එක කරන්න ඕනේ නිසා मेतन मितन देसी आई ना मितन सी आई अन्य हम अरे इतने हम दागन ओके एक प्रमेय देवनी एक अभी दानों केंद्रे विस्कांबे देखा लगे रही दांग भारतीय आपात ने करने कौन है अंश कानून है सामनाय अन्नो प्रमेय तुने तुरु दागो एकमकांडे कोन अगेन समान है मैं हतलिया मैं
අතලිය වෙනවා. හරිද? ඔය තොරතුරු දාගත්තා ඔන්න ප්‍රමේයම් තුනක් කරා අපි. අනිත් පිටුවේ තියෙනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරක වේ කියලා කියන්නේ මොකද්ද? මේ කෝ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව 180යි. x ධන y වල එකතුව 180යි. එහෙම නැත්නම් මෙතන a ධන b කියලා දාගන්න a ධන b වල එකතුව අංශක 180යි. හැබැයි මේක ගැලපෙන්නේ වෘත්ත චතුරස්‍ර වලට විතරයි ඈ වෘත්ත චතුරස්‍ර වලට විතරයි නිකාන් චතුරස්‍ර වලට බෑ හරි සම්මුඛ කෝණ පරිපූරක වේ ඊළඟ ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයේ අගයට සමානයි. වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයේ අගයට සමානයි. ඒක එකක්. ඒකෙත් xy දාගන්න. xy දාගන්න ඒකෙත් තියෙන තැන් වල ඊළඟට අපි ගිය සතියේ කරා වෘත්තයක කේන්ද්‍රය හා විස්කම්බේ ස්පර්ශකයේ ආකර්ණ රේඛාව අතර කෝණය අංශක 90යි. ඒක නම් දාලා තියෙනව ඈ. AB දාලා නැන්නේ. මේකට AB කියලා දාගන්න. මෙතෙන්ද OC කියලා දාගන්න. මෙයා ලම්බක. ස්පර්ශකයේ හා කේන්ද්‍රයේ ආකර්ණ රේඛාව නැත්නම් අරය අතර කෝණය අංශක 90යි. ස්පර්ශකය හා අරය අතර කෝණය අංශක 90යි. ඔන්න ඔය ප්‍රමේයයන් හය අපි කරලා තියෙන්නේ. එහා පිටු ඉතුරු දෙක प्रमेय पोते लिया बाहिर लक्ष्य स्पर्शक देखा कंदिंद बोलवा अन्य स्पर्शक देखा दिगिन समान මතකයේදී නිර්මාණ කරද්දී දැන් බලා ඉන්න ඕනේ මේක ලියන එකනේ වැඩි මතකයේදී නිර්මාණ කරනකොට වෘතයකට එක ස්පර්ශකයක් ඇඳලා තිබ්බහම අනික් ස්පර්ශකේ අපි ඇන්නේ කොහමද ස්පර්ශ ලක්ෂයට මෙතන ඉඳන් කවකට දික් කරලා එහෙමම කරකවලා ඒ දිගම මෙහිම් මාක් කරා මතකද එක ස්පර්ශකයක් ඇඳලා තිබ්බොත් වෘතයකට ඒක එහෙමම කරගොලා මෙහෙන් මාක් කරගන්න. දැන් කවකට මෙතන ඇනලා මෙතෙන්ද පැන්සල දික් කරගෙන මෙහෙන් කවකට උස්සන්නේ නැතුව
ඒ දුරම මෙහිම වාක් කරා. ඇයි මේ ස්පර්ශකයේ මේ ස්පර්ශකයේ දිගින් සමාන. ස්පර්ශක දිගින් සමාන. හරි? එතන පුළුවන් උදේ ගන්න. ස්පර්ශක දෙක දිගින් සමානයි. තව බාහිර ලක්ෂය හා කේන්ද්‍රය ආකරණ රේඛාව. දැන් මෙතන කෝණය කියන්න මට 90යි. මෙතන කෝණය 90යි. ඇයි ස්පර්ශකය හා අරේ? ස්පර්ශකය හා අරේ. බාහිර ලක්ෂය හා කේන්ද්‍රය ආකරණ රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කරයි කියන්නේ සමානව දෙකට බෙදෙන. මේක තීටා නම් මේක තීටා විදිහ. ඒ වගේම අරය මගින් කේන්ද්‍රය හැදිලා තියෙන කෝණයත් සමානව බෙදෙන. මෙයා x නම් මෙයාත් x. අන්න ඔය කරුණු තමයි මේ ප්‍රමේයයේ තියෙන මේ වැදගත් ප්‍රමේයය ඈ ඕන වෙනවා. රයිට් ලියා ගන්න. ලියන්න. වෘත්තයකට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳිය හැකිය බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳිය හැකිය එම පලරෝමිලක එක කියලා දාල් දියන්න එම ස්පර්ශ දෙක දිගින් සමාන වේ එම ස්පර්ශ දෙක දිගින් සමාන වේ එම ස්පර්ශක දෙක දිගින් සමාන වේ ඊළඟ කේන්ද්‍රය හා බාහිර ලක්ෂය යාකරන රේඛාව මගින් කේන්ද්‍රය හා බාහිර ලක්ෂය කේන්ද්‍රය හා බාහිර ලක්ෂය केंद्रय बाहिर लक्ष्य याकरण रेखाव मगिन याकरण रेखाव मगिन केंद्रय बाहिर लक्ष्य याकरण रेखाव मगिन ස්පර්ශ දෙක අතර කෝණය ස්පර්ශ දෙක අතර කෝණය ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදනය වේ
සමච්ඡේදණය වේ. සමච්ඡේදණය වේ. සමච්ඡේදණය වේ. ඊළඟ ස්පර්ශක sorry අරයන් මගින් කේන්ද්‍රය අරයන් මගින් කේන්ද්‍රය අරයන් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණ අරයන් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය සමච්ඡේදණය වේ අරයන් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය සමච්ඡේදණය වේ මේ මේ රූපය අඳ ගන්න හොඳට මේ ගණන් ටික අඳ ගන්න මේ ගාන අතර මේ මේ හොයන්න ඕනේ
right meka liyala me corner tika hoyanda meket ehema meket thiyena thiyenne deya tikot thiyanda wedi vela de me palaweni gaane meya 12 nan ac 12 ay me sparshaka deka digin samaanai එහෙනම් AC දිගත් 12 සෙන්ටිමීටර් AB දිගත් කීයද 12 සෙන්ටිමීටර් CAO CAO මේ කෝණය අහන්නේ මෙයා 30 නම් මෙතනත් 30යි එතනත් අංශය කීයද 30යි මෙයා 30යි නම් මෙතනත් 30යි හරි BOA BOA මේ කෝණය අහන්නේ ඒක දීලා නෑ නේද මෙහෙ දීලා නෑ මෙහෙ දීලා නෑ එහෙම ඕනේ නෑ මේ බලන්න මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව ගියද ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 අපි දන්නවා දැන් මෙතන 30යි මෙතන 90යි තිහයි අනුවයි කීයද 120යි 180 වෙන්න තව කීයක් මදිද 60ක් එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ 60 එහෙනම් මේ අනුව මෙතෙන් එනවා කීයක්ද 60 මෙතන 30යි මෙතන 90යි මෙතන කීයක් එනවද 60ක් අපෙන් අහනවා BOC BOC යගේ BOC එහෙනම් මෙතනත් 60යිනේ हटाई हटाई एकसिय विस्सा आंसर के एकसिय विस्सा क्या अरे द राइट ले अगर ले सी देख PBOA परिमितीय 38යි නම් PB දිග PBOA එහෙනම් මේ චතුරස්‍රයේ පරිමිතිය 38යි පරිමිතිය 38යි මෙයා 7යි නම් මෙතනත් 7යි 7යි ඇයි අරය මෙයා 7යි මෙයාත් 7යි. ඉතුරු එක මේ දෙකට එන්න ඕනේ. 7යි 7යි 14යි. 4යි 2 24යි. එහෙනම් මෙතන 7යි මේ දෙකටම 24ක් තියෙන්නේ. සමාන නිසා මේ දෙන්න දෙකට බෙදලා දානවා කීය ගානේද 12 ගානේ. එහෙනම් BB දිග කීයක් එනවද? 12ක් cm කියලා එනවා pb දිග 12යි cm කියලා එනවා හරිද රාජ් දිග කීයද කියලා අහනවා 12යි cm ඊට පස්සේ අපෙන් අහනවා aop aop මෙම් මේ කෝණය අද අර කලින් ගානක වගේ මෙතන 25යි මෙතන 90යි මෙතන දන්නේ මේ කෝණ තුනේම එකතුව කීයද කෝණ තුනේම එකතුව 180යි 90යි 25යි එකතු කරමු 5යි 11යි 180 න් අඩු කරමු 115 65යි එහෙනම් මෙතෙන් දෙනවා කෝණේ කීයක්ද අංශක 65ක් මෙතෙන් දෙනවා කෝණය අංශක 65ක් මෙතන කෝණය අංශක 65ක් AOP AOP මේ කෝණය අංශක 65ක්
මේක පරිමිති අහනෝ මෙයා පහයි නම් මේ පැත්තත් පහයි ඇයි මේකත් ස්පර්ශකයක් මේකත් ස්පර්ශකයක් ඒ වගේම මෙයා හතරයි නම් මේ පැත්තත් හතරයි ඒ දෙකම ස්පර්ශක මෙයා හයයි නම් මේ ඒතෙන් තමයි පටන් ගත් ස්පර්ශකයක් හයයි දැන් එකතු කරමු හයයි හයයි 12යි පහයි පහයි 10යි හතරයි හතරයි 8යි परिमिति अंग समेना අපිට ලියන්න පුළුවන් OA කයි OC සමානයි. ඇයි අරය? OA සමානයි OC. මොකද්ද හේතුව අරය? OA සමානයි OC. ඒ වගේම ස්පර්ශක දෙකක් තියෙනවා එකෙන් මේ බලන්න මෙහෙම බාහිර ලක්ෂණ දැන් කේන්ද්‍රයේ ඇඳලා තියෙනවා නම් මේ කෝණේ සමානයි. අපේ ප්‍රමේය AO x සමාන වෙනවා CO x මම ලියනවා ප්‍රමේය කියලා ප්‍රමේය කියලා ලිවර හරි දැන් පාදයට පාදේ හරි කෝණයක් හරි මෙන්න මේ OX කියන එක දෙපැත්තරම පොදුයි නේද ළමයි එහෙනම් OX පොදු පාදය එම නිසා AO x ත්‍රිකෝණය අංග සමයි COX ත්‍රිකෝණයේ අවස්ථාව තමා පාකෝපා අවස්ථාව. පාද දෙකයි මැද කෝණයයි. මේ මැද කෝණය මේකේ පාද දෙකයි මැද කෝණය. ඔන්න. right. ලියාගන්න එක. මොබි. මේ කෝණේ සමාන වෙන්න ඕන. ඒ ත්‍රිකෝණයේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මොකද වෙන්න ඕනේ සමාන එහෙනම් මම ලියනවා
ඒ සමානයි CX කෝණය අංග සමති කෝණ මේ කෝණය සමාන ඒ වගේම ඒ දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕනේද ඒ දෙන්නගේ එකතුව වෙන්න ඕනේ සරල රේඛාවේ බද්ධ කෝණ සරල රේඛාවේ බද්ධ කෝණවල එකතුව කීයද අංශක 180යි මේ දෙන්න සමානයි ඒ වගේම මේ දෙන්නගේ එකතුව 180යි එහෙනම් මම AXO දන මේ CXO කියන එකටම මේකම ලියා ගන්න ඒ දෙන්න සමානයි දැන් දෙකයි AXO සමානයි 180 දැන් දෙකෙන් බෙදෙනවා කැපිලා යනවා AXO කියලා යනවා 90ක් මෙතන කෝණේ ආවා කීයක්ද 90 මෙතන 90ක් ආවම අපි ලියන්න පුළුවන් එම නිසා OB හා AC ලම්බක වේ ඒක කෝණයක් 90 කියලා පෙන්න ගන්න ඕනේ තේරුණාද වැඩේ මේ දෙන්නගේ එකතුව sorry මේ දෙන්න සමානයි අංග සම වෙච්ච නිසා කෝණ දෙක සමානයි ඒ වගේම මේ දෙන්නගේ එකතුවත් 180යි සරල රේඛාවේ බද්ධ කෝණ XO දන මෙතන CXO වලට දානවා AXO මේ දෙන්න එකතු කරාම 2 AXO මේ පැත්තම දෙකෙන් බෙදලා 90යි කියලා ගන්න right එතකොට 90 වුණාම එක කෝණයක් එහෙනම් ඒ දෙන්න අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ ලම්බක වෙලා තියෙනවා ලම්බකයි කියන්නේ අංශක 90යි කියන එකනේ
හරිනේ right ඊළඟ ප්‍රමේය ලියමුද ඊළඟ ප්‍රමේය ප්‍රමේය 8 ප්‍රමේය 8 ප්‍රමේය 8 බලයින්ද මෙන්න මෙහෙම වෘතයක මෙන්න මෙහෙම ඇඳහම ජායක් මේ මේ එක කෑල්ලකට කියන වෘත ඛණ්ඩය කිය වෘත ඛණ්ඩය මේ එක කෑල්ලකට කියන වෘත ඛණ්ඩය කිය මෙහෙම ඇඳහම මෙතන තියෙනවනේ මෙහෙම මේ විශාල වෘත්ත ඛණ්ඩය මේ කුඩා වෘත්ත ඛණ්ඩය වෘත්ත ඛණ්ඩය කියන්නේ වෘත්ත කෑල්ල අර මෙහෙම ඇඳහමනි මේ කෑල්ලනි කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ මේකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩය හරි මේ වෘත්ත ඛණ්ඩය හා ස්පර්ශකය අඳිනව එතෙන් එහෙනම් වෘත්තේක ජායහ ස්පර්ශකේ අතර කෝණේ මේ මේ කෝණේ හරි මේ මේ හැදෙන කෝණයට සමානයි මෙයා 50යි නම් මෙයත් 50යි ඔන්න ප්‍රමේය තමයි වෘත්තේක ජායහ ස්පර්ශකේ අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි ඒකාන්තර කියලා කියන්නේ මේ කෝණය මේ පැත්ත තියෙන සම මෙහෙ එක ඒකයි තේරුණාද එහෙනම් මෙන්න මෙතන කෝණයයි මෙහෙ හැදෙන කෝණයයි සමානයි ඒක විශේෂ ප්‍රමේයයක් ගොඩක් වෙලාවට ගණන් වලට එනවා මෙහෙම ඇඳා මෙන්න ස්පර්ශක මේ කෝණයයි මේකේ ඉඳන් මෙහෙ හැදෙන මේ වන මෙතනක මේ ඇදට හැදුනක් කමන්නේ මේ කෝණයයි මොකද වෙන්න ඕනේ සමානයි මේ කෝණයයි මොකද වෙන්න ඕනේ අගයෙන් සමානයි පැහැදිලිද අන්න ඒකට ප්‍රමේයයක් තියෙනවා ලියා ගන්න ප්‍රමේය වෘත්තේක ජායහ වෘත්තේක ජායහ ස්පර්ශක අතර කෝණේ වෘත්තේක ජායහ ස්පර්ශක අතර කෝණේ ජායහ ස්පර්ශකය අතර කෝණේ ජායහ ස්පර්ශකය අතර කෝණේ ජායහ ස්පර්ශකය අතර කෝණේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට
ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. රයිට්. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. ලියාගෙන මේ හතර ඇඳගෙන ඒ වගේ අගයන් හොයන්න. වෘත්තේක ජාය හා ස්පර්ශකේ අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ කියලා තියෙනවා. හරි? Right. Right. මේ බලන්න මෙයා ජාය මෙයා ස්පර්ශකේ ඒ අතර කෝණය මේ මේකට සමානයි x 60යි ඒ වගේම මෙයාට සමානයි මේ බලන්න y 60යි අන්න දැක්කනේ ජාය ස්පර්ශකේ අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ සමාන මේ ස්පර්ශක මේ ජාය දෙකල විරිඳන් ඕන තැනක හැදෙන්න පුළුවන් හරි ඊට පස්සේ මේකේ මේන් ජාය මේන් ස්පර්ශක මේ පැත්තට හැදෙන කෝණය මෙයා ඒ 65යි මේකේ ජාය මේ එන මේ පැත්තට හැදෙන කෝණය මෙයා b 50යි b කෝණය එතන 50යි මේකෙත් ඒ වගේ මේන් ජාය ස්පර්ශකය එතින් නම් හැදෙන කෝණය මෙයා a 30යි මේකේ මේ පැත්තට a ජාය දෙකලවර ඉඳන් මෙන්න මෙහෙම b හරි